තව කෙනෙක් අපට ප්‍රශ්න දෙකක් යොමු කරලා තියෙනවා සාන්නාස. එයා අහනවා සාන්නාස, මේ ජැමේකා වගේ කළු රටවල මිනිස්සු හරි ශක්තිමත්ලු, නමුත් ශක්තිවන්තයිලු, නමුත් කළුයිලු සාන්නාස. ඒට හේතු මොකක්ද කියලා. ඊට අමතරව අහනවා සාන්නාස, මේ යුරෝප රටවල මිනිස්සු මේ සුදුයි ලස්සනයිලු සාන්නාස, ඒකට හේතු මොකක්ද කියලා. මේ මාධ්‍යයෙන් මොන මොන රටක වුණත් මේ මිනිස්සෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් වැඩි නම් මාත්‍ය. ඉතින් ඒ යාගේ පෙර ජීවිතයේ දානේ ශක්තිමත් භාවය. දැන් ධර්මානුකූලව අපි දකින්නේ එහෙමනේ නේ. ඒතර මිනිස් ජීවිතයක් යා ලැබුවා. යා කළු ජාතිකයෙක් වේවා, සුදු ජාතිකයෙක් වේවා, කහපාට ජාතිකයෙක් වේවා, අනිවාර්යයෙන් දැන් යා මිනිස් ජීවිතයක් ලැබුවා. ඒ මිනිස් ජීවිතය ලැබුවේයි එයා පෙර ජීවිතේ සීලේ පිරිසිදු භාවයක් තිබිලා නැත්ති නැති පිළා තිබෙ නැත්තම් මනුස්සෙක් වෙන්න බෑනේ. ඒ මනුස්සයා සතර අපායට යන්නේ බෑ. තේන්න. ඒ නිසා කළුද සුදුද කහද දුමුරුද කියන කාරණේ අදාළ නැහැ. කවුරුන් හෝ මනුස්ස ජීවිතයක් ලැබුවා නම් සතර අපායට වැටෙන්නේ නැතුව, ඒ කියන්නේ මාත්තු එයාගේ පෙර ජීවිතේ සීලේ පිරිසිදු භාවය තිබිලා තියෙනවා. පිරිසිදු භාවය තිබිලා තියෙනවා. තේන්න. ඒක ඩයිමන්ඩ් සද්ධාව අදාළ වෙන්නේ නැහැ. සද්ධාව තියෙන බෞද්ධයෙකුට විතරක් නේ තේන්න. ඒතොර ඉන් මෙහා පැත්තේ මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වුණා. සීලේ මේ පිරිසිදු භාවයක් තිබුණ නිසායි ඒගොල්ලෝ කළු හෝ සුදු හෝ කහ හෝ දුඹුරු හෝ මේ මිනිස්සේ බවට පත්. ඒතොර මේ මිනිස් ජීවිතේ ලැබලා එයාට මාත්‍ය ආයුෂයේ වර්ණයේ සැපේ බලයක් තියෙනවා නේද තේන්න. ඒතොර ඒකෙන් අර්ථවත් වෙන්නේ මාත්‍ය යා පෙර ජීවිතේ දානිය තුල ජීවත් වෙලා තේන. ඒක සම්මාදානිය වෙන්න ඕනේ නැහැ. ඒක සම්මාදිට්ඨියෙන් පෝෂණය වුණා උදානයක් වෙන්න ඕනේ නැහැ. ඒතොර මිත්‍යා දෘෂ්ටික භාවයේ තුල ඉඳලා ඒගොල්ල දන් දීලා තියෙනවා. තේන්නේ? තමන්ට පුළු පුළුවන් විදිහට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ ආදායමට ගැලපෙන ආකාරයෙන් මේ දම් පූජා කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒක නෑට ආයුෂ වර්ණයේ සපේ බලය ලැබෙන්නේ නේද? ඉතින් ඒක ඕනෑම ජාතිකයකට පොදු විමාර්ථය. තේන්නද? අපේ රටේ මනුෂ්‍යය ගත්තොත් එහෙම, අපේ රටේ මනුෂ්‍යය ලක්ෂයක් ගත්තොත් එහෙම, මේ ලක්ෂය අතර මාත්‍යෝ සුදු අයත් ඉන්නවා, කළු අයත් ඉන්නවා, තලෙල්ලු අයත් ඉන්නවා නේ. ඒතන නැත්නම් දැන් මේ සෑම වර්ණයක් මේගොල්ලන්ට ලැබුණේ හේතුඵල ධර්මයක් නිසා. අම්මා කළු නිසා දුව කළු වෙනවායි කියන කාරණයක් නැහැ. තාත්තා කළු නිසා පුතා කළු වෙනවායි කියන කාරණයක් ධර්මයට අදාළ නැහැ. තේන්න. එතකොට මේ අම්මා කළු නිසා පුතා කළු වෙන්නේ මාත්තු ඒ අම්මා යස වර්ණවත් මේ වර්ණයක් ලැබීමට අදාළ සංස්කාරයන් දුර්වල කරගෙන තියෙනවා. එතකොට ඉපදෙන පුතාටත් ඒ වර්ණවත් මේ වර්ණයක් ලබන සංස්කාර දුර්වල නම් ඒ පුතා පිළිසිඳගන්නේ වර්ණවත් භාවයෙන් අඩු අම්මා කෙනෙක් තේන. එතකොට ඒකෙන් මේ අපි කාටවත් අගෞරව කරන්න කියන කතාවක් නෙමෙයි. අගෞරව කරනවා කියන කාරණේ කතාවක් නෙමෙයි. අපි මේවා කියන්නේ ජීවත්ව සිටින අයට තමන් ඊළඟ මේ පටිච්චසමුප්පන් උපත බලාපොරොත්තු වෙනවා නම් ඒ උපත සාර්ථක කර ගන්න. තේන. ඒ නිසා නිරේතුරුවම මාත්‍ය අපේ මනුස්ස ජීවිත අරගත්තොත්, ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂය තුල ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩියයි ඉන්නවා. වර්ණයේ විවිධයෙ ඉන්නවා තේන්න. ඉතින් මේ සෑම දෙයක් මාත්‍යෝ අපි කරගත්තා වූ සංස්කාරයන්ට අදාළවයි ඒ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම තමයි මේ ඒ කාරණේ අපි මේ ගන්න වෙන්නේ තේන්න. එතකොට ඉතින් අප්‍රිකාව වගේ රටක මිනිස්සු වර්ණේ කළුයි තේන්න. නමුත් සමහර බොම ශක්ති සම්පන්නව ඉන්නවා තේන්න. ඉතින් ඒවා මාත්‍යෝ දැන් ලංකාව වගේ රටක තව කෙනෙක්ගේ ස්වභාවය තව විදියක්, ඇමරිකාවේ ස්වභාවය තව විදියක්. ඒවා ඒ විදියට වෙන්නේ මාත්‍යේ මරණාසන්න මොහොතේ අපි ඇති කරගත්තා උපාදානය නිසා. තේන්න. දැන් අප්‍රිකාවේ ජීවත් වෙන මිනිස්සෙක් ඒ මරණාසන්න එයා සීලය දුර්වල කරගත්තේ නැහැ. එයා පුළු පුළුවන් විදියට අනුන්ට උපකාර කළා. ඉතින් එහෙම කරලා මාත්‍යෝ මරණාසන්න මොහොතේ අප්‍රිකාවේ ජීවත් වෙන මනුස්සයර ලංකා උපාදානය වෙන්නේ නැහැ. අප්‍රිකාවේ ජීවත් වෙච්ච මනුස්සයර ඉන්දියා උපාදානය වෙන්නේ නැහැ. එයා මනුස්ස ජීවිතයක් ප්‍රාර්ථනා කරන එයාගේ උපාදානය අප්‍රිකාවමයි. තේන්න. ඉතින් ඒ නිසා එයා ඒ අප්‍රිකාවෙම මනුස්සෙක් බවට පත් වුණා. නමුත් තව කෙනෙක් ඉන්නවා. එයා අප්‍රිකාවේ ජීවත් වෙනවා. නමුත් එයාගේ උපාදානය තියෙන ඇමරිකාවේ ජීවිතයක් ගත කරලා. තේන්න. නමුත් එයා මේ තමන්ගේ කළු මේ භාවයට
කැමති. ඉතින් එහෙම වෙලා ඊට අදාළ පින තියෙනවා. එයාගේ අනුන්ට යා ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් තේන්නේ නැහැ. දැන් කෙනෙක් රට යනවා කියලා කවුරු හරි කියනවා. කිව්වේ වෙලා විතරම අර මිනිස්යාට දේශේ ඇති වෙනවා. දේශේ ඇති වෙනවා. තේන්නේ කෙනෙක් මං පුතේ මේ වෛද්‍ය උපාධිය ගන්න මේ ඔස්ට්‍රේලියාවට යනවා. ඒක දැනගත්ත වෙලාවෙ ඉඳන් අර මිනිස්යා හිතෙන් දේශ කරනවා. තේන්නේ මං පුතේ මේ රස්සාවක් හම්බ වෙලා ඩුබායි වලට යනවා. ඒක දැනගත්ත මොහොතේ පටන් අර මිනිස්යාට දේශ කරන පුළුවන් නම් ඒ ගමන නවත්තන්න හදන්න. තේන්නේ. ඉතින් මහත්තයෝ එවැනි දේවල් කරගත්තොත් එහෙම මහත්තයෝ අපිට එහෙම එවැනි දෙයක් කරන කෙනෙක් එයා මරණාසා එයා උපාදානයක් ඇති කරගන්නවා ඊළඟ ජීවිතේ මං ඇමරිකාවේ ඉපදේවා කියලා. නමුත් කවදාකවත් එයාට ඒක වෙන්නේ නැහැ. මොකද එයා රට යන අයට ද්වේෂ කර මිනුයි ඉති. තේන්නේ. ඒතන තව කෙනෙක් ඉන්නවා. අනේ යාට කවුරු හරි කිව්වොත් මම හෙට කැනඩාවට යනවා කියලා අනේ සුවපත් වේවා කියලා මයියා. නමුත් එයාට යන්නේ නැහැ. එයාට යන්නවත් කමක් නැහැ. කවුරු හරි කිව්වොත් මම වෛද්‍ය උපාධිය ලබන්න මං හෙට ඇමරිකාවට යනවා කියලා අනේ සුවපත් වේවා කියලා. නමුත් එයා මෙයාට යන්නවත් කම්. නමුත් මහත් එයාට බැරි වුණත් එයා අනුන්ට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තේන්නේ. ඒ එහෙම ප්‍රාර්ථනා කරමින් එයා උපාදානයක් ඇති කර ගන්නවා. අනේ මේ රටේ මාව ඉපදෙන්න එපා, ඊළඟ ජීවිතේ මාව ඇමරිකාවේ ඉපදේවා කියලා. තේන්නේ. නමුත් මහත්තු එයා මරණාසන්න මොහොතේ උපාදානය සකස් වුණොත් ඊට අදාළ පිනයා පිටිපස්සේ. මොකද එයා රට යන අයට ද්වේෂ කළේ, රට යන අයට වෛර කළේ. ඒ නිසා මහත්තු එයා මරණාසන්න මොහොතේ ඇමරිකාවේ ජීවත් වෙන කළු ජාතියකගේ කුසේ උප්පත්තිය ලබන්න පුළුවන්. තේන්නේ. ඉතින් ඒ වගේ සිද්ධීන් නිසා තමයි ඉතින් ඔය ඔයනේ විවිධත්වයන් රටවල් තුල ඇති වෙලා තියෙන්නේ. තේන්නේ. ඒ වගේ දැන් ලංකාවේ කෙනෙක් ජීවත් වෙනවා. ලංකාවේ කෙනෙක් ජීවත් වෙද්දී එයා කාටවත් රට යන අයට ඊර්ෂ්‍යා කරන්න වෛර කරන්නේ නැහැ. කවුරු හරි ලාංකිකයෙක් විදේශගතව ඉන්නවා නම් එයා සුවපත් වේවම කියලා හිතන්නේ. තේන්නේ. නමුත් එයාට රට යන වත්කම නැහැ. එයාට හරි ආසයි ඇමරිකාවට යන්න, ඕස්ට්‍රේලියාවට යන්න. නමුත් එයාට වත්කම් මොනවත් නැහැ. එයා හැම වෙලාවම උපාදානය කරන්නේ ඊළඟ ජීවිතේ මම ඕස්ට්‍රේලියාවේ උප්පත්තිය ලැබේවා. තේන්නා? ඇමරිකාවේ උප්පත්තිය ලැබේවා. එහෙම කීකියා උපාදානය තුළ ඉඳන් එයා කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, විදේශගත වෙන්නේ නැහැ. එයා සීලය ශක්තිමත් කරගන්නවා, දානය ශක්තිමත් කරගන්නවා. මරණාසන්න මොහොතේ අර උපාදානයට අදාළව මාත්‍යය ඇමරිකාවේ ඉන්න කළු ජාතිකයෙක් නැත්තම් ලාංකිකයෙක්ගේ මව් කුසේ උප්පත්තිය. ඉතින් ඊට පස්සේ මාත්‍යය එයා ලාංකිකෙද්ද නැහැ, එයා අපිට අයිති නැහැ. තේන්න. ඉතින් ඔය වගේ විවිධත්වයක් තමයි අපි ලෝකයේ තුල දකින්නේ. තේන්න. දැන් අප්‍රමාණ මිනිස්සු ලංකාවේ ජීවත් වෙන මිනිස්සු ඊළඟ ජීවිතෙත් මනුස්ස ජීවිත ප්‍රාර්ථනා කරනවා නම් තේන්න, ඒ උපාදානයන් තියෙනවා නම් ඒගොල්ලෝ උපාදාන කරන්නේ ජපානයේ, එහෙම නැත්නම් ඇමරිකාවේ, එහෙම නැත්නම් කැනඩාවේ, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ, එහෙම නැත්නම් කොරියාවේ. ඒ මොනවත් මාත්‍යයගල මරණාසන්න මොහොතේ ඒ රටවල වල මව කුසල උප්පත්ති ලබන්න පුළුවන්. මොකද උපාදානයක නැහැ තියෙන්නේ. තේන්නේ. ඉතින් එහෙම වෙලා තමයි ඔය විවිධත්වය ජාතීන් අතර තියෙන්නේ. තේන්නේ. එක කාලුයි තව කෙනෙක් සුදුයි, තව කෙනෙක් ශක්තිමත්, තව කෙනෙක් මේ විවිධත්වය සකස් වෙන්නේ තියෙන තමයි. නමුත් මේ හැම දෙයක් පිටිපස්සෙම හේතුඵල ධර්මයක් තියෙනවා. හේතුන්ගෙන් තොරව ඒක සකස් වීමක් වෙන්නේ නැහැ. තේන්නේ. එච්චර වෙන දෙයක් නැහැ. සුදු ජාතිකයෙක් සුදුයි කියන්නේ මහත් මෛත්‍රී වඩවු නිසා නෙවෙයි. තේන්නේ. ඒගොල්ලන්ගේ ජානවල ස්වභාවයන්, ඒ වගේම මේ දේශගුණික තත්ත්වයන් තේන්න. ඒවා වගේම මහත්වෝ ඉතින් අර සුදු වෙලා දැන් සුදුයි කියන දේ මහත්ව ප්‍රියමනාප භාවය තියෙන. සුදු ජාතිකයෝ ඔක්කොම මේ ලස්සන කියලා නෑනේ නේද? දැන් සුදු ජාතිකෙනුත් ඉන්නවා මේ බොහොම සුන්දර මේ 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 රූපරාජිනියෝ රූප පිරිමියයි තේන්න. ඒතකොට ඒ හැමෝම සුදුයි කියලා ලස්සනයි නෑනේ තේන්න. ඒතකොට ඒගොල්ලන්ගේ දේශගුණික කාලගුණික ඒ ජානමය හේතුන් නිසා ඒගොල්ලන්ට සුදුසම ලැබෙනවා. නමුත් ඒ සුදු ලැබෙන සුදුසම මාත්‍යෝ තව කෙනෙකුගේ ප්‍රියභාවයටපත් වෙන. තේන්නේ? ජනප්‍රියභාවයටපත් වෙන. හැමෝම ආකර්ෂණය වෙන. තේන්නේ? ඒ රූපයක් සහ වර්ණයක් ලැබෙන්නේ අන්න මෛත්‍රිය නිසා. ආ එහෙමයි. තේන්නේ? නැතුව සුදු ජාතිකයෙක් උනේ මෛත්‍රිය කියන කාරණේ කියන්න බෑ. තේන්නේ?
ඒ සුදු ජාතිකේ බවට පත්වනේ අම්ම දෙමාපියන්ගේ ජාන හේතුවෙන්, ඒගොල්ලන්ගේ අතීත උපාදානයන් හේතුවෙන් තේනවා. එතනින් ගියාම මේ දේශගුණික කාලගුණික තත්ත්වයන් නිසා තේන. ඉතින් එහෙම වෙලා මාත්‍යෝ අර උපාදානය නිසා එයා සුදු ජාතිකයෙක් වුණත් ඒ රටේ ඉපදුනා. එයාට ඒ සුදු ජාතිකයින් තුළ ජනප්‍රියභාවය, ලස්සන වර්ණය, සැපේ ලැබෙන මාත්‍යෝ අර අතීත මෛත්‍රිය දානය හේතුඵල ධර්මයන් නිසා තේන. එතකොට සුදු ජාතිය ඔක්කොම ලස්සන නැහැ නේද? මේ 1000ක් අරගෙන මේගොල්ලන්ගේ ලස්සන 5 දෙනා තෝරන්න කිව්වොත් 5 දෙනෙත් තේරෙයි. එතන අනිත් මේ 995 දෙනාම ඉතින්ට ආවේ නැහැ. එහෙනම් ඉතින් මේ 5 දෙනා මේ ජන මේ ලස්සනයි කියලා තේරුනේ මාත්‍යෝ ඒගොල්ලන්ගේ පෙර ජීවිතේ සීලේ, මෛත්‍රියේ, දානේ ශක්තිය නිසා.